අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. රට වෙනුවෙන් අපේ ජනතාව ගොඩවෙන්න ඕනේ, ඒක තමයි අපේ කතාව. උතුරු පළාතේ නැගරන පළාතේ ඉන්න දෙමළ ජනතාව දැනට කාටද ඡන්ද දාන්නේ කියලා ලොකු අවුල් වෙලා තියෙන්නේ. ඒ ජනතාවට අපි කියන්න යන්නේ, ඔගොල්ලෝ කවුරුත් කලබල වෙන්න එපා. අපේ ඡන්ද එයාට දෙනවද මෙයාට දෙනවද කියලා අපිට දන්නවා. 2015 TNA ඡන්ද දාන්න කිව්වා, විරුද්ධ වුණා, ඡන්ද ගෙනාවා. දැන් 2015 වෙන්දලා අද වෙනකන් නැගරනේ පළාතේ උතුරු පළාතේ තියෙන දෙමළ ජනතාවගේ ප්‍රශ්න පොඩි නෙමේ, ලොකු දේවල් දැනටත් යනවා. එයා කිව්වා මෙයා කිව්වා කියලා අපි පොරොන්දු වෙන්න එපා කාටත්. පොරොන්දු වෙන්න නැතුව අපේ ඡන්ද තීරණ කරමු කාටද දෙන්නේ කියලා. මේ 2020 ඉඳලා 25 වෙනකන් මේ රටේ පාලනය කරන එක්කිනා, පාලනය කරන ජනාධිපති මේ රට වෙනුවෙන් පාලනය කරන්න ඕනේ. තමන්ගේ පක්ෂ වෙනුවෙන් සජිත් මහත්මයාට දීලා තියෙන්නේ මේ ඡන්ද ඉල්ලන්න. ඒක අපි එයාට දොස් කියන්න. ඒකද අගමදී එතෙන්ට කර්ණවපක් දීලා තියෙන්නේ. ඒ කර්මපක් මං හිතන්නේ එයාගේ වාසියට තමයි එයා දීලා තියෙන්නේ. ජනාධිපති කොම අයින් කරලා ඒක අගමැතිට ගේන්න ඕනේ කියලා. මේ වාගේ ප්‍රශ්න අපිට ආවොත් මම නම් කියන්නේ, ඉටපු මිනිසුන්ට දෙනවද, අලුත් එක්කෙනෙක්ට දෙනවද, නැත්නම් කලින් වැඩ කරපු එක්කෙනට දෙනවද කියලා අපි තීරණය වෙන්න ඕනේ. කෝටාභය රාජපක්ෂ, සජිත් මහත්මයා, අර JVP අනුර කුමාර දිසානායක, මේ 3 දෙනාමෙන් අපි තෝරලා ගන්න ඕනේ කවුද හොඳ ජනාධිපති කියලා. මේගොල්ලු දේශපාලනය වෙනුවෙන් වැඩ කරලා වැඩන්නේ, අපි රට වෙනුවෙන් රට හදන්නේ. මේ ලස්සන සුන්දර රට එක එක පැත්තට මේගොල්ලෝ අදිනවා, කඩනවා, මේක විනාශ කරන්න මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි බොහොම ආදරෙන් කියන්නේ නැගෙනහිර උතුරු පළාත දෙමළ ජනතාවට, ඕගොල්ලන්ගේ ඡන්ද යුවඹිට දෙනවා, පොදුජන පෙරමුණට දෙනවා, JVP දෙන්න ඕනේ කියලා ඕගොල්ලෝ එක එක පැත්තට යන්නතුව මේ ඡන්ද ඔක්කොම තියාගනින් ඉන්න. අපි කියන්නම් කාටද දෙන්න ඕනේ කියලා. අපේ ළඟ කර්ම තියෙනවා, ඒ කර්ම අපි කතා කරනවා මේ ජනාධිපති අභේක්ෂ වලට. ඒ කර්මට කවුද අපිට සහායක දෙන්නේ, එයාට අපි ඒ වෙලාව අපි කතා කරන්න මේ ඡන්ද දෙන්න කියලා. අපිටත් ප්‍රශ්න තියෙන්නේ කාටද දාන්නේ කියලා. දැනට තියෙන ප්‍රශ්න ඉඳලා මේ රට අදන්න. අපි දැනට සාකච්ඡා කියන්නේ වැසිලමෙතුමත් එක්ක සාකච්ඡා අපි කැඳවුවා. අපි නම් කතා කරලා තියන්නේ, අපි මං හිතන්නේ මේ අපිට MOU අත්සන් කරන්න කිව්වා. ළඟදී පක්ෂ දායක MOU අත්සන් කරන්නේ. ඒ වෙලාවත් නම් අපිත් නම් අත්සන් කරුවේ නැහැ. අපි කර්ම ටිකක් කියලා තියන්නේ. ඒ කර්ම අපිට සාර්ථක වෙනවා නම් අපිත් ඒක එකතු අත්සන් කරන්න අපි සූදානම්. තාමත් කාටත් අපි සහයෝග දීලා නැහැ. අපි අර පක්ෂ මේ පක්ෂ කියලා කාටත් විරුදු නෑ. අපි බලන්නේ මේ රට වෙනුවෙන් අපි බලනවා. පක්ෂ වෙනුවෙන් නම් අපි කාටත් බලන්නේ සහයෝග දෙන්නේ. මේ ජනතාව වෙනුවෙන් තමයි ගොඩක් කියලා තියෙන්නේ. අනිත 13 සංශෝධන සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒකත් ඕනේ. අනිත් එක මේ එක එක විදියට මේක ගෙනියන්න නැතුව අපි 2015 ඔක්කොම එකතු වෙලා ජනාධිපති ගෙනාවා. ජනාධිපති ඡන්ද දුන්නා. ඒ දැනට තියෙන තත් ඔක්කොම දන්නවා. කිසිම දෙයක් ජනතාවට බලන්නේ මුකුත් වෙලා නැහැ. අනිත් එක මේ ජාතික ආරක්ෂාව නැහැ. ඇත්තට කියනවා නම් මේ ආණ්ඩුවේ එක ජනාධිපති හරි අගමැති හරි ඒක පාලනයක් නැහැ. දෙපැත්තම තිබුණා. මේගොල්ලෝ දෙපැත්තම මේ ප්‍රශ්න දිගටම ප්‍රශ්න තිබෙන නිසා ජාතික ආරක්ෂාව මේගොල්ලෝ ගණන් ගත්ත නැහැ. අනිවාර්යෙන් මං හිතන්නේ මාස 2ක් ගානේ මේ ජාතික ආරක්ෂාව දාන්න ඕනේ, කතා කරන්න ඕනේ. මේගොල්ලෝ මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම දෙයක් උන්නේ නැහැ. මේ මුස්ලිම් රටවල ඉඳලා ගොඩක් මුදල් ලැබිලා තියෙනවා. ඒ මුදල් පාවිච්චි කරපු නිසා මට දන්න විදියට මට හැත්තටම කියනවා නම් මේ ඩිස්ත්‍රික් 25 තියෙන මුස්ලිම් ජනතාව නරකයි කියලා කියන්න බෑ. නැගෙනහිර තියෙන මුස්ලිම් ජනතාව වෙනුවෙන් තමයි අනිත් පළාත්වල ඉන්න මුස්ලිම් ජනතාවට ලොකු ආබාධයක් වුණේ. ඒගොල්ලෝ ගොඩක් පව් අසරණ වුණා. නැගෙනහිර ඉන්න මුස්ලිම් ජනතාව මට නම් ඉස්සරහට දන්න ලංකාව කොහමද යන්නේ කියලා. ඒක අපි යාතික ආරක්ෂාව අරියට තිබෙනවා නම් මේ අනිත් මිනිසුන්ට නිදහස තියෙනවා මේ රට ජීවිත වෙන්නේ.